Inspire your life with colors. Hutch, Ubava, a Sivita was started to look at a piligan. Hutch, Emma, they could have option at the end. පොඩ්කාස්ට් එක. ඇයි මම පෝස්ට් එකක් දැම්මනේ අද එක කරන්න වෙන්නේ නැහැ කියලා. දැක්කේ නැද්ද? දැක්කා. මං අහන්නේ ඇයි එහෙම කරේ කියලා. පෞද්ගලික හේතු ගොඩක් නිසා. ඒ හේතු මොනවද කියලා මේ පාඩකයට දැනගන්න බැරිද? දැනගන්න නම් පුළුවන්. හැබැයි දැනගත්ත කියලා වැඩක් නැහැ. ඒ මොකද? ඒ ව මට මිසක් මගේ පාඨකයන්ට අදාළ නැති නිසා. හරි එහෙනම් මම මට අදාළ දෙයක් කතා කරන්නම්. මල්ෂා අපේ බොස් හෙටරෑ රට යනවා. ඉතින් එයා ආපහු එන්නේ මාසෙකින්. ඒ යන්න කලින් මට ඔය දෙන්නව මුණගස්සවලා මේ අපේ පොතේ වැඩේ පිළිවෙලක් කරගන්න. මල්ෂට පුළුවන් ද හෙට 12ට කලින් අපේ ඔෆිස් එකට එන්න? අනේ ඇයි මං එන්නේ? ඔයානේ ලේඛිකා. එකමට ඇවිත් ඔලුව දාලා ගියා නම් ඇති. පුළුවන් නේද? අනේ රෝෂ් මට ඒකට දැම්ම උත්තරයක් දෙන්න බෑ. හෙට තියෙන වැඩ ටිකත් බලලා මං ඔයාට පස්සේ කියන්නද? ගොඩක් පස්සට දාන්නත් එපා. මට පැයක් ඇතුළත පණිවිඩයක් දෙන්න පුළුවන් නම් හොඳයි. හරි හරි මං කෝල් එකක් දෙන්නම්. බයි. Check up and puhina ya. Six pack. Dukamara pulokaya. Six pack.
Inspire your life with colors. Hatch, ubawa asimita avastha kari lokata piligani. Hatch, hema deekata option nak thiyena. කාලෙකින් ටික්ටොක් එකක් කරන්න ලෑස්තිනවා දැක්කේ. ඔයා දැක්කේ නැති වුණාට පැන්චත් එක්ක මම ටික්ටොක් එකක් කරා දවල්. ආ එහෙමද? එහෙනම් ඇයි ආයමත් කරන්න හදන්නේ? හිත හදා ගන්න ඕන වුණාම හොඳම බෙහෙත තමයි මේක. හිත හදා ගන්න ඕන නෝ. එමෙතු වගේ තමයි කැඩලා තියෙන්නේ. දන්නේ නැද්ද ඉතින්? එලාව ක්‍රඩා මෙනවා ඩූම් මෙනවා. කවි මේ වඩ පුළුවන් ද මේ සින්දුව ප්ලේ කරන්න මම ස්ටෙප්ස් ටිකක් තියෙනවා ඒකට චුට්ටක් බලා ගන්න ඕනේ හා මෙන්න මේ සින්දුව මම මතකෙන් කරන්න මෙන්න මේක ප්ලේ කරන්න ඔකේ මෙන්න ඔරයිට් ඔකේ හරි 1 2 3 යෝ කවුද මම දන්නේ මේක ඔබ බලන් හිටපු කෝල් එක විරාජ් හෙලෝ අයියානේ වා කෝල් ආන්සර් කරේ නැත්තේ කොහෙද ඉන්නේ මට මොකක්ද නේ වෙලා තියෙන්නේ ලකි වඩ මේ මොකද උනේ ඇයි ඔය බීච් එකට එන්න ඕනද මම යන්නේ නම් මෙහෙම තමයි හැබැයි බීච් නෙමෙයි එන මගේ ඉස්කෝලේ යාළුවෙක් කොළඹ ඇවිල්ලා එයාව හම්බ වෙන්න යන්නේ නොගියොත් එහෙම එයා තරහ වෙයි අල්ලක්කේ කියන්නේ අපිට වඩා ඔයාට ඉස්කෝලේ යාළුවව ලොකු උනා. හ්ම්? අල්ලක්කේ මටයි බබාටයි තනියම පැංචව බලා ගන්න බෑ. මේ අපිට කියන්නේ යන්න. අනේ රවිශාන්. රවිය යා පැංච බලාගෙන ඉන්නවා. මේ මල්ලක්කට එන්න බෑ. අනේ මල්මැනි ඔයත් එන්නකො. පුළුවන් නම් මං එනවනේ බබා. හරි හරි. ඔයා ඉස්කෝලේ යාළුවත් එක්කම ඉන්නකො. ආ? පරෙන් බයි යන්න. අනේ රවිශාන්. ඔහොම කියලා යන්න එපාලෝ. එන කොහමද යන්න කියන්නේ? නේ බබා වරින් යන්න. අනේ සංසාරී මල්මෙනික වාටින්න විදියක් ඇත්තෙම නැද්ද? නෑනේ බබා. ඔයා ආවේ නැතුනොත් නම් රගයට අප්සෙට් ගහයි. කොහොම හරි ඉන්නකෝ. එනවද? හරි මං එන්නම්කෝ. මොකද මේ හැමෝම එක එක තංගල්ල? ආ අරේ එළියේ මෙතු ලොකු මලක් කඩනවා. මෙහෙ මෙතන කවි ලොකු මනෝපාරක් ගහගෙන ඉන්නවා. මොකද මේ? හරි කම්මැලි උසබෝලේ. එහෙම කියන්නේ කොහමද පුතා? රවියල මෙතුලා ඉන්න ගෙදරක කම්මැලි කියන වචනෙටවත් ඉන්න අයිතියක් නැහැ. ඒක නම් ඇත්ත. රවිය හිට නම් ඉතින් මොනාරි කළා වද දීලා මගේ කම්මැලිකම නැති කරයි. කො රවිය කොහේ ඉන්නද? රවියයි මලුයි බබයි තුන්දෙනාම ගියා පැංචර මූද පෙන්නන්න. අයියෝ මට කිව්වේ නෑනේ. මම මේ ක්ලාස් එක කරන්නත් හිතාගෙන ආවේ. ආ එහෙනම් ඉතින් උසබෝලේට තව පැය දෙකක්වත් ඉන්න වෙයි. මට නම් ප්‍රශ්නයක් නෑ පැය දෙකක් හිටියට. හැබැයි ඒක සැන්ඩිට නම් ප්‍රශ්නයක් වෙයි.
මෙතු මල් කඩලා ඉවරද? ඉවරයි ඉවරයි. කාත් එක්කද ඔච්චර ජිග මලක් කැඩුවේ? අලුත් බොයෆ්‍රෙන්ඩ් කෙනෙක් හම්බ වෙලාද? ඒ වගේ එකක් තමයි. ඒ වගේ කියන්නේ තාම ෆෙයර් එක පටන් අරගෙන නැහැ. තාම පටුන. පටුන නෙවෙයි පරිච්ඡේදයක් විතර ගිහින් දියන්නේ. එහෙනම් තැන්කියු වෙබ් ෆෙයර් එක පටන් අරන් නැහැ කියලා. නිල වශයෙන් තාම පටන් අරන්නේ. මේ මෙතු අපි උස බෝලේ බොන්න ටී එකක් හදමුද? That's great. මම ආවෙම මල්ට කියලා රසම රස තේ එකක් හදාගන්නවා කියලා හිතාගෙන. එන උස බෝලේ බලන්නකෝ මල්ගේ ටී එකද මෙතුගේ ටී එකද රස කියලා. මෙතු හැබැයි ඔය අලුත් ලව් එකේ ෆීලිං එකෙන් තේ එකට සුගර් වැඩි කරන්න එහෙම එපා. ඒව කියන්න බෑ. නැද්ද කවි? මතකන ලක්ෂයක මොකද? මොකද ලක්ෂයක කිව්? අම්මෝ උස බෝලේ මතක් කරන්නවත් හොඳ දේවල් නෙමෙයි. නෑ 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 මට ඒක දැනගන්න ඕනේ. හරි හරි. ටී එකක් හදාගෙන ඇවිල්ලා බොන ගමම කතා කරමු. මම දාන්න. ඕකේ. Inspire your life with colors. Hatch ubawa asimita avastha kari lokata piligani. Hatch hema deekata option nak thiyena. ඔව් බබා පෙන්චා අන්න නේද? අනේ පව් දෙයියනේ. පුදුම දැඟලිල්ලන්නේ දැඟලුවේ. අනේ සංසාරේ. මං බයි හිටිය ගොඩට ගන්න බැරි වෙයි කියලා. පෙන්චා නම් අද හරියට සතුටු වුණා. අනේ ඉතින්. ඒ සතුට බලන්න යාගේ අප්පච්චි අක්කා හිටියනම් ළඟ කොච්චර ශෝක්ද නේද මල් මෙනික. අප්පච්චි කෙසේ වෙතත් අක්කා හිටියනම් බබාට ෂෝක් නේද? අනේ සංසාරි. මල් මෙනික මං එහෙම අදහසකින් නෙවෙයි කිව්වේ හරිද? මං දන්නවා බබා. විහිළුවට කිව්වේ. බබා ඔයානම් අද කරගත්තේ ලොකු පින. මට නම් පින්න ඕනේ මල් මැනික. ඒ වගේ අයින්සකෙක්ගේ හීන කැපය කරන ලැබිච්ච මට ලොකු සතුටක්. ධන්නවාද බබා මට වෙච්ච වැඩේ. ඇයි? මං අද ආවේ නැහැ කියලා යාළුව තරහ වෙලානේ. අනේ සංසාරී. ඒ යාළුව කොළඹව ඔයා බලන්නත් එක්කද? මාව බලන්නත් එක්කම තමයි ඇවිල්ලා තියෙන්නේ. එහෙනම් ඉතින් එයාට මේ එන්නේ කියන්නේ? එයා එහෙම එන්නේ නැහැ අනේ. දැන් ෆෝන් එක ආන්සර් කරන්නෙත් නැහැ. අනේ සංසාරේ. දැන් මොකද කරන්නේ? මොනවා කරන්නද? පස්සේ කතා කළා මං ඇත්තම කියනවා. එයා තේරුම් ගනි. මල්මණික. මං වගේම ප්‍රශ්නයක් අහන්නද? මොකද්ද? ඔයා ඒ යාළුව බලන්න ලෑස්තුනේ අපි කවදාවත් දැකලා නැති විදියටනේ. ඇයි? යාළුවා මාව දකින්න අවුරුදු 10කට විතර පස්සේනේ. ඉතින් මට හිතුණා ටිකක් වෙනස් විදිහකට ඇඳගෙන යන්න. ඇයි එහෙම මට කැතයිද? කැත නැහැ. අමුතුයි. මටත් අමුතුයි. අනේ සංසාරි එන්නේ විරාජ් එන්න. බබා නේද? ඔව් ඔව් බබා තමයි වාඩි වෙන්නේ. කොයි ඉතින් එදා ක්ලීනින්ග් දවසේ පස්සේ මම දැක්කම නෑනේ. අනේ සංසාරි ඊට පහුවින්දන් මං ගියානේ රවියාගේ මේ කොමඩු වෙන බලාගන්න කියලා. මට මෙතුල දින්න කිව්වා. කොහමද එක්ස්පීරියන්ස් එක කොමඩු? හරි ජෝක්. ගස්කොලන් එක තනියම ඉන්නකොට හරි අමුතු හැඟීමක් දැනනවා. ඔයාට කොහොමද දැනුනේ ඒක? නිකන් හොඳ හැඟීමක්ද නැත්නම් නරක හැඟීමක්ද? හොඳයි හොඳයි හොඳටම හොඳයි. හිතට නිකන්
හරි සෑහලුවක් වගේ දැන් මට. මා තාසම වැඩක් තමයි ඔය කෙලවල් අස්සෙරින්ගන එක. මටත් ඉතින් ජීවිතේටම එක්ස්පීරියන්ස් එකක් නැහනේ හේනක ඉඳලා. අනේ සංසාරේ. ඉතින් වෙලාවක යම් කුරවියාගේ මේ කොමුඩ වෙන පැත්තේ. ආ ෂුවර් ෂුවර්. කවද යන්නේ ආයි? මං කොහොමද හිටන්නේද යනවා? මම මොකද ඒ හින්දා මේ පොඩි කොල්ලෙක් එක්කන් ආව මේ මූද පෙන්වන්න කියලා. දැන් ඉතින් මිනිහා ගිහින් අරලවන්න බෑම. ඒ යනකොට යම් මාත් එක්ක විරාජ. එච්චර ඉක්මනට යන්න බැරි වෙයි. කලින්ම ෂූටින් වලට දීපු දිනවල වෙනස් කරන්න බෑනේ. ඇයි බැරි? හදිසි වැඩක් තියනවා කියලා වෙන දවසක් දාගන්න කියන්නේ යාලට. එහෙම කරන්න බෑනේ බබා. ඒවා ෂෙඩියුල් වෙන්නේ අපේ දිනවල එක තමයි. අපි මැරුණත් මැරෙන්න ඕනේ ෂූටින් නැති දවසක. අනේ සංසාරේ. අස්නීපියක දෙනවා ෂූටින් කරන්න බෑනේ. නිකන් මෙහෙම හිතන්නකෝ. ප්‍රෙෂර් අඩු වුණොත්, ගෑස්ට්‍රික් වැඩි වුණොත් එහෙම බොරුවක් කියන්නේ ඉතින් ආය. අතක් පහක් කැඩිලා හොස්පිටලිටියෝ තැරෙන්න ඔය පොඩි පොඩි උණ එම්බ්‍රිසා වැදුනා කියලා ෂූටින් නොයා ඉන්න බෑ බබා. මොකද මම බොරුවක් කියලා නවතිනවාරි ෂූටින් එකට පරක්කු වෙලා යනවාරි කියන්නේ තව මිනිස්සු 30ක් 40ක් විතර මං අමාරුවේ දාන වැඩක්. අනේ සංසාරි. එහෙමද? එහෙනම් ඉතින් වෙන දවසක යමු අපි. මම මිතුරු කියලා කතා කරන්න. ඔමින්. මෙතු මෙතු check up and puhina six pack dukamar puloka six pack inspire your life with colors check up and puhina six pack dukamar puloka six pack විශාන් මොකද ඔය කරන්නේ පොඩි බඩක් වෙනව මල්ලක්කේ මෙතුගේ රූම් එකේ මොනවද ඔය හොයන බඩු පොඩ්ඩක් කටවහගෙන ඉන්නකෝ අනේ රවිශාන් ඇයි ඔයාව ඇඳුම් වීසි කරන්නේ ఓకే ఓకే వలకే మీకు లసనైద కాటద వాటద వాగే ట్రక పెనలద వా హితనోద మమ్ మెతుగ ఎందుం అందిన గానట వెడ్లా కేర హరి ఏనం ఓయా కొహెద మేవ అరయ్ యన్న హదని కియన్నకో పొడి వెడగట మమ్మట అవిల్ల కియన్న కియండ మొకద్ద వెడే మడ పరక్కునో మమ్మట అవిల్ల కియన్న బే 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 ఓయా మట ఎత్త కియనక మమ్ ఓయాట యన్న దెన్నె මල්ලකේ ඔයා ඔතනින් අයින් වෙන්න මගේ ටක පැනනොත් එමේ ඔයා උස්සලා පැත්තකින් තියලා මම යන්නේ උස්සන් මල්ලකේ අය කියන්නේ මං ඉතින් අයින් වෙනවොත් නැද්ද මට වරක් වෙලා තියෙන හරි ඔයා මට කියන්නේ නැහනේ කමක් නැහැ යන්නකො එහෙනම් thank you මොනවද කරන්නේ? ඔයාලට ඇත්ත කියන්නේ නැහනේ. හරි මං කියන්නම් මේ මම මේක අරන් යන්නේ ෆොටෝ ෂූට් එකකට. හා මෙතුගේ සයිස් එකේ මොඩල් කෙනෙක් තමයි එතන ඉන්නේ. මට හදිසි ඇඳුමක් හොයා ගන්න බැරුණා. ඒකයි මේක අරන් යන්නේ. ඉතින් ඇයි ඔක මෙතුට කියන්නේ තෝ අරන් යන්නේ? කිව්වනම් කොහොමද දෙන්නේ? මම මේක අරන් ගිහලා වැඩේ කරලා ආපහු ගෙනත් දෙනවා. ආ විශාන් මලක එඳුන් ටික නවර දාන්න කොහොම නැද්ද ආ මෙතු ගුඩ් මෝනින් 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 මේ රවියා ඊ වලේ තිබ්බ රිදි ටික ගත්තද
පිස්සුද? මම බැල වැත්ත ප්‍රාතක් ගියේනේ. අයියෝ ඔබගේ ඇඳුමක්වත් මාරුවෙලා? ඇඳුම් ඉතින් මගේ නිතර මාරු වෙනවනේ. මේ සැරේ ඇඳුමක් අතුරුදහන් වෙලා. අතුරුදහන්? මේ ගෙදර ඇතුළේ කොහොමද ඇඳුම් අතුරුදහන් වෙන්නේ? ඒක තමයි ඉතින් මටත් හිතාගන්න බැරි. හිතාගන්න බෑ කිය කිය උහුම ඉඳලා හරියන්නේ නැහැ. පොඩක් මේ එළියට බහලා බලපන්. ඇති. බැලුවා බැලුවා බලන්න ඕනේ හැම තැනම බැලුවානේ. කොහෙවත් නැහැ. හරි ඉතින් එහෙනම් වෙන ඇඳුමක් අඳගනි. වෙන ඇඳුමක් අඳින්න බෑ රවි. ඒක කන්ටිනියුටි එකක්. ඒ කියන්නේ මොකක්ද? ඒක දැන් මේ මේ දවස්වල මම යන මේ 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 ඩ්‍රාම එකේ ෂූටින් වලට ඇඳපු මගේ ඇඳුම. ෂූටින් වලට ඇඳුම් දෙන්නේ නැද්ද? දෙනවා දෙනවා අපෝ. විලාවකට මිලෝ රහක් නැති ඇඳුම් දෙන්නේ. ඒක නිසා මම මගේ ඇඳුම් අරන් යනවා. මම ලස්සන්ට ඉන්න එපේ. හරි ඉතින් බාදට විතරක් උන් දෙන ඇඳුමක් ඇඳගනි. එහෙම අඳින්න බෑ කිව්වේ දැන්. ඒක කන්ටිනියුටි. මේ මෙහෙමයි. දැන් මං ඒ ඇඳුම ඇඳගෙන හරිද සීන් එකක් ගත්තා කාමර ඇතුළට යනවා. මෙහෙම. දැන් කාමරෙන් එළියට එන ඒ ෂොට් එක ගන්නෙ අද. එතකොට ඒ ඇඳුම අනිවාර්යයෙන්ම මං ඇඳගෙන ඉන්න ඕනේ. ඒක ඇඳගෙන තමයි එළියට එන්න ඕනේ. ආ. එතකොට පයින්නනේ. මේ දැන් ඇඳුම හම්බුන් නැත්තම් ඉවරයි. ඇඳුම නැතුව මට ෂූටින් යන්න බෑ. හරි හරි මේ හිටපංගු උඹ ෂූටින් පලයන්. මං කොහොමාරි ඇඳුම හොයන් එන්න. සිරාවටමද කියන්නේ? සිරාවටම කිව්වේ. උඹ පලයන්කෝ. මං හොයන් එන්න. Thank you මචං. Thank you. මේ රවියා ඒත් දැන් මේ ඇඳුම මොකද්ද කියලා දන්නේ නැතුව කොහොමද අරන් එන්නේ? ආ ලිලි පාට පඩි පඩි යන චූටි දවමනේ. ඔයා කොහොමද දන්නේ ඒ නිල් පාට කවුම කියලා? ආරේ හරි හරි කොහොමද මම හොයා වෙන්නම්කො. උඹ චූටි පලයා. ඒ කොහොමද දන්නේ? හරි හරි යන්න ඔයා ඔයා යන්න. රිටර්න් එක මොනවටද රිටර්න් එකක් දුන්නේ? දැන් උඹගේ ලිප්ස්ටික් එක අරගෙන මගේ බබාගේ මූණේ බලියෙන් දනේ. ඒකට පොඩි රිටර්න් එකක් දුන්නා. මේ පෙන්චා. අවිෂාන් මොනවද අනේ ඔයා කරන වැඩ? මං අහගෙන ඊ හවස දිනී එකනම් කතා කරනවා. විරාජ්? පිස්සු දනේ ඔයාට? ඔයා දොර ඇරියුත්තේම එදා කවිය දොර ඇරියා වගේදී. Inspire your life with colors. හච් ඔබව අසීමිත අවස්ථා පරිලෝකයට පිළිගනි. හච් හැම දෙයකටම ඔප්ෂන් එකක් තියෙනවා.